අයිබෝවන් කලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 හරිදී හරියටම කියන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයයි මේ මම වත්සලා හෙට්ටිමුල්ල ප්‍රථමයෙන් පුවත් සිරස්තල IOCCලුම පෙට්‍රල් වල මිල රුපියල් 49කින් වැඩි කරයි IMF වාර්තාව නිකුත් කරයි වාර්තාව ගැන මහ බැංකුවෙනුත් ප්‍රතිචාර තවත් ගෑස් නැවක් අද දිවයිනට ගෑස් නිසා බණ්ඩාර වෙල උණුසුම් වෙයි බණ්ඩාර වෙල ලීටර අලවිසලට ගල් ප්‍රහාරයක් කාන්තාවක් රෝහලේ අදත් කපන විදුලිය සර්වපාක්ෂික සමුළුවේදී අපි විතරයි වෙදිමත් යෝජනාවලියක් ඉදිරිපත් කළේ හිටපු ජනපති මෛත්‍රී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් आईओसी समागम सेलुम पेट्रोल वेल मिल इहलदबीमट ये रात्रिये कटयुतु कला ए रुपयाल 49 के नमुत मेवर डीजल मिल वडिकरन्ने नति बव तमाई आईओसी प्रकाश कले एनु ऑक्टेन 92 पेट्रोल लीटरयाक रुपयाल 303क लेसद ऑक्टेन 95 पेट्रोल लीटरयाक रुपयाल 332क लेसद इहल गोस तिबेनवा सिपेटको मिल इहलदबीम संबंधेन मेतेक तीरणयाक गिन नह ඉන්ධන මිල වැඩි කිරීමට පෙර IOC සමාගමේ බොහෝ ඉන්ධන හල්වල ඉන්ධන තිබුණේ නැහැ. ඔවුන් ඉන්ධන හිඟයක් මවා පෑවා. තෙල් බෙදා හැරීම සීමා කරලයි තිබ්බේ. ඕනම දෙයක හිඟය පිටුපස ඇත්තේ මිල වැඩි කිරීම බව අපට දැන් හොඳටම තේරෙනවා. IOC ඊයේ සියලුම පෙට්‍රල් වර්ගවල මිල වැඩි කළා. ඒ රුපියල් 49කින්. ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 303ක් වනවා. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332ක් වනවා. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම ඉන්ධන මිලයි. පිරෝම් මල් වල පෙට්‍රල් මිල ගණන රුපියල් 49කින් වැඩි වෙලා තියෙනවා. ඒකට අනුව 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 303යි, 95 338යි, 93 පෙට්‍රල් ලීටරයක් अत्यावश्यमेंटी මිනිස්සු බෝලි වලට ඉන්ධන අරන් යන නිසා ඉන්ධන හිඟයි කියලා මෙහෙම IOC ලොකු අයියා හිතු වෙලාවට මිල වැඩි කරද්දී සිපෙට්කෝ පොඩි අයියත් මිල වැඩි කරයි කියලා බයට බෝලි වලට නෙවෙයි ලින්දට දාලා ඉන්ධන ගබඩා කළත් සාධාරණයි අද ඉඳන් තව තවත් සිපෙට්කෝ පොලිම් වැඩි වේවි ඒ සිපෙට්කෝ මිලත් ඉහළදායි කියලා බයට මිනිස්සුන්ගේ බය සාධාරණයි මේ වෙලාවේ මිනිස්සු ඉන්නේ වැලේ වැල් නැතිව දැන් IOC ලොකු අයියාගේ අඩිපාරේ යන සිපෙට්කෝ පොඩි මල්ලිත් ඉන්ධන මිල ඉදිරියේදී වැඩි කරයිද කොහොම වුණත් ඉන්ධන පෙරවුම් හල්වල නම් තාමත් පොලිම් වැඩි කියන්නේ ඇමති ගාමිණී ලොකුගේ ඇමතිතුමාට මේ පොලිම් පේන්නේ නැති එක ඔහු කියන්නේම පොලිම් නෑ කියලායි මේ අතර ඉන්ධන අර්බුදයේ හමුවේ හටගත් වෙදුලි අර්බුදයත් එක්ක වෙදුලි කප්පාදුව දිගටම මාස ගාණක් තිස්සේ ක්‍රියාත්මක වනවා. පැය 1න් 2න් පටන් අරන් පැය 7 8 කපන්න වුණා. ඊයේත් පැය 6කට වැඩියෙන් විදුලිය කැපුවා. යෝගදනවි බලාගාරයත් කැලණි තිස්ස බලාගාරයේ කොටසකුත් තාම දැවිතෙල් නැතිව අක්‍රීයයි. ඒ නිසා අවුරුදු කාලය වෙනකොට පැය 10කට වැඩියෙන් විදුලිය කපන්න වෙයි කියලා වෙදුලි වෘත්තීය සමිතිය කිව්වා. ගොඩක් දේවල් වෙන්නේ නැහැ කියලා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති වරයා කිව්වත් ඒ හැමදේම වුණා සභාපතිවරයා කිව්වා විදුලිය කපන්නේ නැහැ කියලා අන්තිමට විදුලිය කැපුවා හදිසි මිලදී ගැනීම ඕනේ නැහැ කිව්වා ඒත් පස්සේ අවසර දුන්නා විදුලි බල මණ්ඩලයට නඩු දානවා කිව්වා හැබැයි දාපු නඩුවක් නම් තාම හොයාගන්න බැරි වුණා දැන් ඊයේ කියනවා පැය 10ක් කපන්න ඕනේ නැහැ කියලා හැබැයි ඒකත් අන්තිමට අර කලින් කිව්ව ඒවා වගේ වෙනස් වෙයිද
ශ්‍රීලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යමණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික කඩාවැටීමට හේතු වූ කරුණු රසක් අදාළ වාර්තාවේ සඳහන්. මේ අතර මෙම වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවද සිය ස්ථාවරය ප්‍රකාශයට පත් කර තිබෙනවා. ශ්‍රීලංකාව පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් නිකුත් කරනු ලබන සිය කාර්යමණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එහි විධායක අධ්‍යක්ෂවරයාගේ ශ්‍රී ලංකාව පිළිබඳ ප්‍රකාශයද ඊට ඇතුළත්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ශ්‍රී ලංකාව පිළිබඳ කාර්යමණ්ඩල වාර්තාව නිකුත් කිරීමට පියවර ගත් බවයි. මෙරට සාර්ව ආර්ථික ස්ථාවරභාවය සහ ණයවල තිරසරභාවය ප්‍රතිස්ථාපනය කිරීම සඳහා විශ්වසනීයත්වයෙන් යුතු පැහැදිලි ක්‍රමෝපායක් ලක්රජය විසින් ක්‍රියාවට නැංවීම කඩිනම් අවශ්‍යතාවයක් බවයි එහි සඳහන් වන්නේ. එහිදී අවධානම් කණ්ඩායම් සුරකිමින් දුප්පත්කම අවම කිරීම සඳහා සමාජ සුරක්ෂිත ක්‍රියාමාර්ගද ගත යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කර තිබෙනවා. එමෙන්ම ආදායම් තත්ත්වය ඉහළ නැංවීම සඳහා බදු ඉහළ නැංවිය යුතු බවද IMF වාර්තාවේ සඳහන්. අදාළ IMF වාර්තාව මගින් මෙරට මුහුණ පා ඇති දැඩි ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් විශ්ලේෂණාත්මක විග්‍රහයක්ද සිදු කර තිබෙනවා. එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ ගෝලීය වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට විශාල වශයෙන් හානි සිදු වී ඇති බවයි. කොවිඩ් වසංගතයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට දැඩි ලෙස බලපා ඇති අතර සංචාරක ලැබීම් අහිමි වීම සහ රට අගුළු දැමීම හේතුවෙන් එය වඩාත් විස්තීර්ණ මට්ටමකට පැමිණි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දී තිබෙනවා. කොවිඩ් බලපෑම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2020 සහ 2021 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 10%ට වඩා විශාල මූල්‍ය හිඟයකට ඇද වැටී තිබෙන බවයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ. 2021 දී රාජ්‍ය ණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 119%ක් දක්වා ඉහළ ගොස් ඇති බවද අදාළ වාර්තාවේ සඳහන්. ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළඳපළට ශ්‍රී ලංකාවට ඇති ප්‍රවේශය අහිමි වූ අතර 2020 දී ජාත්‍යන්තර සංචිත තීරණාත්මක ලෙස බරපතල මට්ටමකට පහත වැටීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රජයට මහ පරිමාණ ඍජු ණය ලබා දීමට පෙළඹුණු බවයි එම වාර්තාව හෙළි කරන්නේ. විදේශ ණය ආපසු ගෙවීම සහ ජංගම ගිණුමේ හිඟය පුළුල් වීම විදේශ විනිමය හිඟයට හේතු වී ඇති අතර නිල විනිමය අනුපාතිකය 2021 අප්‍රේල් සිට තත්ත්වානුකූලව ස්ථාවර කෙරුණා. ආනයනික උද්දමනයේ පිළිඹිඹු කරමින් උද්දමනයේ 2021 දෙසැම්බරේ ඉලක්කම් දිත්වයකට ළඟා වෙමින් ඉහළ යමින් පවතින අතර මේ හේතුවෙන් ආර්ථික උද්දමනය තනි අගයක රඳවා ගැනීමට ශ්‍රී ලංකාවට නොහැකි වී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ. ශ්‍රී ලංකාවේ සැපයුම් නිෂ්පාදනය සහ ලිහිල් මුදල් ප්‍රතිපත්ති මැද්දේ දේශීය ඉල්ලුම ඉහළ යාමද මූල්‍ය හිඟයට හේතු වී ඇති බව එම නිවේදනයේ සාරාංශයේ සඳහන්. මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව සිය ස්ථාවරයේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. එමගින් සඳහන් කර ඇත්තේ මූල්‍ය අරමුදලේ කාර්යමණ්ඩල පසුගිය වසරේ දෙසැම්බර් සිට ලක්රජි සමග පැවැත්වූ සාකච්ඡා සහ පැහැදිලි කිරීම් පදනම් කරගනිමින් අදාළ වාර්තාව සකස් කර ඇති බවයි. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එහි විධායක මණ්ඩල වාර්තාව ප්‍රකාශයට පත් කිරීම සඳහා ලක්රජි අනුමැතිය ලබා දුන් බවද එමගින් සඳහන් කර තිබෙනවා. එමෙන්ම IMF වාර්තාවේ සඳහන් කර ඇති ඇතැම් ප්‍රතිපත්තිමය කරුණු මුදල් අමාත්‍යාංශය සහ මහ බැංකුව දැනටමත් ක්‍රියාවට නැංවෙමින් සිටිනවා. නම්‍යශීලී විනිමය ප්‍රතිපත්තිය, විදේශ විනිමය වෙළඳපළ ගනුදෙනු සඳහා සීමාවන් ඉවත් කිරීම සහ ආදායම් ඉහළ නැංවීමේ පියවර ක්‍රියාවට නැංවීම සහ ප්‍රධාන වෙළඳ භාණ්ඩ මිල වෙළඳපළ පදනම් කරගෙන සැකසීම එවැනි පියවර කිහිපයක්. ගෑස් රැගත් තවත් නෞකාවක් අද දිවයිනට පැමිණීමට නියමිතයි. තවමත් ගෑස් ගන්න ජනතාව දිගු පොලිම්වල. අද බණ්ඩාරවෙල නගරේ උණුසුම් තත්ත්වයක්ද ඇති වුණා. එහිදී ඇති වූ ගැටුමකින් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ගෑස් රැගත් තවත් නෞකාවක් අද පසුරුවේ දිවයිනට ළඟාවීමට නියමිතයි. අද දින ගෑස් මෙට්‍රික් ටන් 3650ක් රැගෙන එන බවයි වාර්තා වුණේ. මේ මොහොත වෙන විට ගෑස් නැව් කඩිනමින් ජනතාවට නිදහස් කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවයි තෙල් වරාය වෘත්තීය සමිති නම් පවසන්නේ. ගෑස් නැව් කොපමණ ආවත් තවමත් ඉල්ලුමට සරිලන සැපයුමක් දෙන්න ගෑස් සමාගම්වලට හැකි වෙලා නැහැ. ගෑස් ගන්න තවමත් ජනතාව දිගු පොලිම්බල. ඇතැම් ප්‍රදේශවල ගෑස් නිසා ගැටුම්කාරී තත්ත්වයන්ද වාර්තා වුණා. බණ්ඩාරවිල රෝහල අසල ලිට්‍රෝ ගෑස් අලිවිසලේ ගෑස් බෙදා හැරීමේ කටයුතු අද උදැසන සිදු කර තිබුණා. කෙසේ වෙතත් ගෑස් බෙදා හැරීමේදී සීමිත පිරිසකට පමණක් ගෑස් බෙදා හැරීමට සිදු වූ නිසා කුපිත වූ ජනතාව බණ්ඩාරවෙල ලිට්‍රෝ ගෑස් අලිවිසලට ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ගල් ප්‍රහාරයෙන් එම ගෑස් අලිවිසලේ හිමිකරුගේ බිරිඳට තුවාල සිදු වී ඇති අතර ඇයව ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. ගෑස් ලබා ගන්න ගල්ලේ ජනතාව රැය පහන් වනතුරු පොලිමේ සිටියේ මෙලෙසින්.
දැන් තප්පද කියලා අන්න අය මේක පෙන්වන්න ඕනේ මේක තමයි ඇත්තම සැප මේක තමයි සැප දුන්නේ නෑ මම වඩේ කරත්තයක් ගහගන්න එතන වඩේ හදාද ඉන්න ගමන් ගෑස් ටික ඉවර වුණා මේ තින් ආව පොලිමට පස්සේනි දවස මී ආවේ නෑ ගෑස් ගන්න ආවේ පොලිමට එහෙනම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා ඉතින් හම්බුනොත් හොඳයි ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ලබා දෙන ලෙස ඉල්ලමින් අක්මීමන කුරුඳුවත්ත ප්‍රදේශයේ ජනතාව ඊයේ රාත්‍රියේ දේව කන්නලව්වක් පවත්වා තිබෙනවා රකම පෙලෙම දොකෝ වත්මන් රජය බලයට ගෙනීමට කටයුතු කළ තමන් වහන්සේ ඇතුළු පැවිදි හඬ සංවිධානය රජය පළවා හැරීමට යලි පාගමනින් වැඩම කිරීමට සූදානම් බව පූජ්‍ය මුරුත්තොට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා රජයට නිසි දැක්මක් තිබුණේ නැති නිසා මේ ඩොලර් අර්බුදය ඇති වූ බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ මේ ආණ්ඩුව තුල තිබුණා නම් යම්කිසි දැක්මක් ඉදිරි දැක්මක් තිබුණා නම් මේ ආකාරයෙන් මේ ඩොලර් හිඟයක් ඇති වෙන්නේ නැහැ. අද මොකද වෙලා තිබෙන්නේ? හිත රදේට කොට්ටමාරු කරන්න වගේ අද මේ ආණ්ඩුවේ වැඩ. එදා අපේ මිනිසුන්ට තිබුණ හැකියාව අල්ලල සීනි ටිකක් කාලා පාම්පෙත්තක් කාලා ජීවිතේ ගණන්ඩ. අද අල්ලල සීනි කන්න විදියකුත් නැහැ. පාම්පෙත්තක් කන්න විදියකුත් නැහැ අද. තව දුරටත් මේ ආණ්ඩුව මේ රටේ මේ අහිංසක දුප්ප පොදු ජනතාවට මේ වගේ දුක් වේදනා දෙන්න සූදානම් නම් දුක් වේදනා දෙනවනම් පැවිදි හඬ සංවිධානයේට පුළුවන් ආණ්ඩුව බලයට පත් කරා වගේම තමයි අපට පිට දෙනව අර වගේම නැවත පාගමන් ගිහිල්ලා දැන් මේ ආණ්ඩුවේ ආයුත ඉවරයි දැන් මේ ආණ්ඩුව හිටිය ඇති දැන් වහාම යවමු කියන තැනට ගන්න අපට සිද්ධ වෙනවා කියන එක නම් අකමැත්තෙන් අර කියන්න සිද්ධ වෙලා තිබෙනවා අකමැති වුණි ඔබේ සහෝදරයා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති නම් ඔබ අකමැති අපි ආද ඔබට කියනවා පැහැදිලිව කියනවා මේ ජනතාවගේ විශ්වාසය දිනාගෙන ඉන්න එකම රාජපක්ෂ ඔබතුමා පමණයි ඔබතුමා පමණයි ඔබතුමත් මේ ජනතාවගෙන් ඈත් වුණොත් රාජපක්ෂල මෙතනින්ම කම්මුතු කියන එක අය අහන්න දෙයක් නැහැ ඒ නිසා ඔබතුමා අපි ඉල්ලීමක් කරනවා අපි ප්‍රශ්නයක් ඔබතුමා අහනවා රාජපක්ෂල කම්මුතු කරනවද එහෙම නැත්නම් ඔබතුමා කර අනර්ග සේවයේ තවදුරටත් වර්ධනය කරන්නට ජනතාවගේ හැදවතින් ඈත්ම මනර කටයුතු කරනවාද කියන එක ප්‍රශ්නයක් අද අපි අහනවා මහින්ද මහත්තයාගෙන් මේම උද්දෝෂ වේගයක් ගිය එකම ආණ්ඩුවක් මේ දෙහිපිට අපි දැකලා නැහැ සර්ව පාක්ෂික සමුළුවේදී විධිමත් යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට සමත් වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පමණක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. වත්මන් රජය ජාත්‍යන්තරය සමග ගනුදෙනු කිරීමේදී එතරම් සාර්ථක ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැති බවයි හිටපු ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ. අද ප්‍රධාන වශයෙන්ම විදේශ ප්‍රතිපත්තියේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ජාත්‍යන්තර සහයෝගයේ එක්සත් ජාතීන්ගේ ලේකම්ප්‍රයාගේ ඉඳලා ලෝකයේ අනෙක් රටවල් රටක ආණ්ඩුවකට උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ සුදුකරු වල්ලා නෙවෙයි. ඒ රටේ නායකයා ජනාධිපතිද අගමැතිද කියලා බලලා නෙවෙයි. ඒ රටේ නායකයාගේ පෞද්ගලික චරිතය දිහා බලලා නෙවෙයි. විශේෂයෙන්ම ලෝක නායකින් රටක නායකයෙකුට උදව් කරන්නේ ඒ රටේ නායකයාගේ මූලික වශයෙන් රට පාලනය කරන ප්‍රතිපත්ති මොනවද කියලා අන්නේ ප්‍රතිපත්ති වලයි ලෝක නායකින් සලකනවා මේ තිබෙන තත්වයන් අනුව අපි යෝජනා මාලාවක් ආණ්ඩුවට දුන්නේ ඊළඟ ආණ්ඩුව අපි හදන එක ගැන කල්පනා කරන්නේ නැතුව ඊට මෙහා මේ තිබෙන අද දවසේ තත්වයෙන් ජනතාවට යම් කිසි සහන දෙන්න පුළුවන් වැඩපිළිවෙළක් පිළිබඳව ඒක නිසා අපි දුන්න යෝජනා ක්‍රියාත්මක කිරීම ඒක රජයේ බාර කාර්යයක් ඒක දැන් රජයේ විශ්ින් කළ යුතු දෙයක් සර්වපාක්ෂික සමුළුවට සහභාගී වෙච්ච සියලුම පක්ෂ අතරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා තරම් විධිමත් සැලසුම් සහගතව දින ගණනක් සාකච්ඡා කළා විද්වතුන්ගේ කොමිටි හදලා ඒ අපි ඉදිරිපත් කරපු යෝජනා මාලාව වෙන යෝජනාවක් කිසිම පක්ෂයක් සර්වපාක්ෂික සමුළුවේ ඉදිරිපත් කළේ නැහැ බොහෝ අය අවිල්ල කටින් මොනවා හරි කිව්වා එක්කෙනෙක් දෙන්නෙක් පොඩ්ඩක් කොළ කැලිලු ලියාගෙන ආපුවා කියුවා නමුත් අපි ඒ විදිහට නෙවෙයි අපි රටන ආදරේ තියෙන දේශපාලන පක්ෂයක් විදිහට අපි මේ අවස්ථාවෙන් කටයුතු කළේ සියත චින්තපිටිය ශ්‍රවණය කරමින් රටේ ගමන් කරන ශ්‍රාවක ඔබ සොයා සියත FM කණ්ඩායම ඊයේ ගියේ මීගම කොප්පරා මන්සන්දිය කේන්ද්‍ර කර ගනිමින්. ඒ අනුව සියත චින්තපිටිය අහන්න iPhone දිනන්න වැඩසටහනේ තවත් වාසනාවන්තයෙකු බිහි කරන්නට සියත FM කණ්ඩායමට හැකි වුණා. iPhone එක දිනාගත්තේ රාගම ප්‍රදේශයේ පදිංචි සුබෝධ විජේසිංහ මහතායි.
මේ ආදරෙම තේරෙන්නේ නැති මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඔව් සුමෝද මහත්මයා මේ වෙලාවේදී iPhone එක ජයග්‍රහණය කරනවා. ඉදිරියටත් FM 98.2 සහ 98.4 දිනපතා සවස 5ට සියත ජින්තු පිටියේ ශ්‍රවණය කරන ආදරණීය ශ්‍රාවකීන්ට නවතම iPhone ජයග්‍රහණය කිරීමට අවස්ථාව හිමිවනු ඇති. අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කර ගනිමින් ජනතාවට ප්‍රමිතියෙන් තොරව භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් සොයා තිහගොඩ නගරයේ වැටලීමක් සිදු කර තිබෙනවා. ඒ මාතර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 4ක මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් එක්වයි. ප්‍රවෘත්ති අවසන්. යලිත් හමුවමු සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.